ධම්මෝ හවේ රක්කති ධම්මචාරී මෙම සුමදුර දම් දෙසුම සඳහා සැදැහැති දායකත්වය PE+ පුද්ගලික සමාගම තරුණ දූල පුතාලා කල්පනා කරන වෙති සියලුම ජයග්‍රහණ ලබාගෙන වයසට ගියාම පින්කම් කරනවා කියලා මම ඔබට යෝජනා කරනවා ඔබට ජයග්‍රාහි ඉතා වාසනාවන්ත අනාගතයක් ගොඩනගා ගන්නට පිනෙන් පිරුණු ලක්ෂණ ජීවිතයක් ගත කරන්නට තරුණ වයසේ ඉඳලම ආගමික කටයුතුට යොමු වෙන්න තරුණ වයසේ අපි පින් දහම් කරන්න ඕනේ මොකද අපිට කාය චිත්ත බලය තියෙන සිහිය කල්පනාව තියෙන හොඳට අපට යන්ට එන්න පුළුවන් නිරෝගී භාවයේ තියෙන ඒ මේ කාලේ තමයි ඒ තරුණ වයසේ තමයි පින් කරන්න ඕනේ දුවල පැනන කඩිසරම ඉඳ ලැබෙන හැම අවස්ථාවකම පින් දහම් කටයුතු කරන්න දානයක් පූජා කරන්න තරුණ වයසේම ඔබ දෙපළ මේ එකතු වෙලා දෙන්නම මොනවහරි උයාගෙන සතුටින් දන් පූජා කරන්න ස්වාමින් වහන්සේ ළමකටම පුළුවන් එම නැත්නම් වෙනත් දුගී මගී කෙනෙකුට පුළුවන් එම නැත්නම් ඕනම කෙනෙකුට වැඩිහිටියෙකුට කාට හෝ ආහාර වේලක් සපයන්න ඒ වගේම පින් කරගන්නවයි කියලා අපිට මහා පරිමාණෙන් අතන මෙතන දුවන්ට ඕනේ නැහැ තමන්ගේ ගමේ පන්සල තමන්ගේ දන්න ස්වාමින් වහන්සේලා දන්න වැඩිහිටියෝ ආහාර පාන අනුභව කරන්න ප්‍රියමනාපව ඉන්න ඒත් ඒගොල්ලන්ට ඒ ඉඩක් නැති අය තෝරගෙන කෑම වේලක් සපයන්න පුංචි කාලේ තරුණ කාලේ ඉඳලාම ඕගොල්ලන් මේකට පුරුදු වෙන්න ඕනේ තරුණ ජීවිතයේ දැහැමි වුණොත් තමයි එන්න 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 දෙන්න පරිණත වෙන්න පරිණත වෙන්න ජීවිතයේ හොඳ ලක්ෂණට සැහැල්ලුවෙන් සරලව ඒ වගේම බොහොම පහසුවෙන් ජයග්‍රහයේ ගමනක් යන්න පුළුවන් වෙන්නේ තරුණ වයස තමයි පින් කරන්න හොඳම කාලේ වයෝ වෘද්ධ වෙලා පින් කරන්න හිතන්න එපා ඉන්ද්‍රියන් දුබල වෙනවා යන්ට එන්ට බැරි වෙනවා සිහිය මතකේ නැති වෙනවා එතකොට සාර්ථකව ජීවිතයේ ජයග්‍රහයේ කෙනෙක් වුණා වෙන්නේ තරුණ වයසේදීම පින් කළාම හොඳ වැඩ කළාම පින් කරනවා කියලා කියන්නේ සිත සතුටු වන දේ කරන එක යම් කටයුත්තක් කළා සිත සන්තෝෂ වෙනවා ඒක තමයි පින ඒක දන් දීම පමණක් නෙමෙයි අපිට පුළුවන් පොදු වැඩ කරන්න අපිට පුළුවන් ශ්‍රම දානයක් කරන්න අපිට පුළුවන් වෙනත් බැරි කෙනෙකුට යම් විදියකින් පිහිටක් වෙන්න ඉතින් පින් කරනවා කොම අපිට එකවරම කල්පනාවට එන්නේ පන්සල් යන්න ඕන ඒක තමයි අපි හිතන්නේ පන්සල් ගිහිල්ලත් පින් කරන්න පුළුවන් ගෙදරින් ඉඳන් පින් කරන්න පුළුවන් දෛනික ජීවිතේ යන්නේන ගමන් පින් කරන්න පුළුවන් රැකී රක්ෂාවල යෙදෙන ගමන් පින් කරන්න පුළුවන් ලේ දන් දෙන අය ඉන්න තමන්ගේ බොහොම හොඳ වටිනා පරිත්‍යාගයක් එක සිහිපත් කරන්න ඒ වගේම තරුණිය තමයි පිනට දහමට නැඹුරු වෙන්න ඕනේ සාර්ථක තරුණ ජීවිතයක් ගත කළොත් තමයි ලස්සන මධ්‍යම ජීවිතයක් ලැබෙන්නේ ජීවිතයේ සැඳෑ සමය ඔබට ප්‍රීතිමත් වෙන්න පුළුවන් මං තරුණ වයසේ හොඳට පින් කරගත්තු කෙනෙක් කියලා වන්දනා ගමන් ගියා බණ භාවනා කළා සිල් සමාදන් වුණා ඉඳලා හිටලා වැඩිහිටියන්ට සැලකුවා දෙමාපියන්ට සැලකුවා මේ වගේ හිතනකොට හරි ප්‍රීති නැති බෙරයට කන්න දුන්න දුප්පත් දරුවෙකුට අවමසින් ගෑනුලමකට කරාබ ජෝඩුව කරේ අරන් දෙනව නම් ඒකත් ලොකු කුසලයක් පොඩි කාලේ තරුණ කාලේ වයසින්ද ඔබ පුරුදු කරගන්න ජීවිතේට එතකොට ඔබ දෙදෙනාට වටිනා සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා හැම කෙනෙක්ම සෑම තරුණියක්ම සෑම තරුණයෙක්ම ජීවිතයේ ජයග්‍රහී ගමනක් හදා ගන්නට නම් තරුණ වයසේදීම පින් කරන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී මෙම සුමදුර දම් දෙසුම සඳහා සැදැහැති දායකත්වය PE+ පුද්ගලික සමාගම